උෂබ ලග්නය හතරවැන්නේ චන්ද්‍රයාද පස්වැන්නේ කේතුද හත්වැන්නේ සිකුරු හා බුධද අටවැන්නේ රවි කුජද දහවැන්නේ සෙනසුරුද එකොළොස්වැන්නේ රාහුද දොළොස්වැන්නේ ගුරුද ගමන් කරමින් උදාවන මේ වසර මිශ්‍ර ඵලදායකයි යහපත් මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත කිරීමට හැකිවේ විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගෙන කරුණියදී වියදම් තරමතුරට ඉහළ යාමට ඉඩ තිබේ ලිපිලේඛන වලට අස්සම් කිරීමේදී දුරදිග බලා කටයුතු කරන්න ආගම දහමට වැඩියෙන් හිත යොමු වේ සැලසුම් කර කටයුතු කිරීම මැනවි ආර්ථික තත්වය ආදායම් මාර්ගවල සතුටුදායක තත්වයන් පෙන්වයි එහෙත් වසර මුලදී වියදම් ඉහළ යන බවද සමහර විට තැන්පත් මුදල් පවා වැය වෙන බවද පෙන්වයි විශේෂයෙන් ව්‍යාපාර වලට මුදල් යෙදීමේදී ප්‍රවේශන් විය යුතුයි. දරුවන් වෙනුවෙන්ද අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද කෙතරදී දියුණු කරන කටයුතු නිසාද අමතර වියදම් යෙදෙනවා ඇත. මාර්තු මාසයේ සිට මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර ආරම්භ කිරීමටද මුල් මාස 4 වඩා සුදුසුදායක වේ. භූමි ලාභ නැත හෝ කෘෂිකාර්මික කටයුතු වලට ඇති බාධා මාර්තු 15න් පසුව සුබ 7ට හැරේ. ධනයට අධිපති ගුරු ග්‍රහයා ශේෂ්ත්‍රව 11 ගමක් කරන බැවින් අප්‍රේල් වලට පෙර ව්‍යාපාර හෝ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමෙන් ලාභ ලැබේ. ගෘහ ජීවිතය ගෙදරදී දියුණු කරන කටයුතු මෙන්ම නිවස ඉදිකිරීම වැනි කටයුතු වලටද වසර මුල් මාස දෙක තරමක බාධා පවතී. පෙබරවාරි මැද සිට රවි සහ සිකුරු බලවත්ව ගමන් කරන කාලය නිවාස ඉදිකිරීම වැනි කටයුතු වලට යහපත් වේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලටද පෙබරවාරි අග හා අප්‍රේල් මුල අතර කාලයේ සුබ වේ. දරුවන්ගේ කටයුතු දියුණුවට කරන කටයුතු වලට වසරේ ආරම්භයේ තරමක බාධා ඇතත් පසුව සුබ අතට හැරේ. රැකියා ව්‍යාපාර රවි අටවැන්නේ සිට ගමන් අරවන මුල් මාසය රැකියා ප්‍රදානීන් සමග කරන කටයුතු වලදී ප්‍රවේශන් වන්න. නීතිමය ගැටලු ඇති කර ගැනීම සුදුසු නොවේ. ගුරු බලවත්ව ගමන් කරන බැවින් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සේවක පක්ෂයේ සහයෝගයද ලැබෙනවා ඇත. පෙබරවාරි 15 දිනට පසුව උසස් අයගේ උදව් ලැබේ. රැකියා නැති අයට රැකියා ලැබේ. ආයෝජන වලින් ලාභ ලැබේ. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තුෙන් සිටිය අයටද එම රැකියා ලාභ ලැබීමට පහසුකම් සැලසෙනවා ඇත. නව ව්‍යාපාර ආරම්භයටද සුදුසු වන්නේ අප්‍රේල් 22 සිදුවන ගුරු මාරුවට පෙරයි. අධ්‍යාපනය පෙබරවාරි 27 දක්වා අධ්‍යාපන කටයුතු වලට තර්මක බාධා ඇතත් ඉන්පසුව තත්ත්වය සුබ අතට හැරේ. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විභාගවලින් සමත් විය හැකි වේ. විදේශ රටක අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වන අයට ඊට අවස්ථාව උදා වේ. ඔක්තෝබර් මාසයේදී නව අධ්‍යාපන පාඨමාලා ආරම්භ කිරීමට සුබ නැකත් යෙදේ. සෞඛ්‍ය උෂ්ණාධික රෝග හා රුධිර ධාවනයේ පිළිබඳ ගැටලු වලින් ප්‍රවේශන් වන්න. එමෙම්ම ස්නායුගත රෝග හා සැලකිලිමත් වන්න. රවි බුධ දශාගත කරන අය විශේෂයි. ඖෂධ පූජාව ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම හා සූර්ය පිරිත භාවිතා කර මෙත්තඩීම මගින් අපල දුරවනවා ඇත. සුබ දින බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා. සුභාංක 5 හය 7 සුබ පාට කහ තැඹිලි සුබ මැණික් දියමන්ති නිල් මෙම වර්ෂයේ ඔබට පවතින ග්‍රහාපල සඳහා විශ්ව යන්ත්‍රයේ පැලදීම ඉතා සුබදායි වේ සේසත් ජ්‍යොතිෂ සේවයේ මගින් ඔබට ලබා දෙන විශ්ව යන්ත්‍රය ලබා ගැනීම සඳහා තිරේ දිස්සන WhatsApp දුරකථන අංකයට පණිවිඩයක්ම කරන්න ඉතාමත් සාධාරණ මුදලකට මෙම යන්ත්‍රය දින 10ක් ඇතුළත අපගින් සාදාගත හැකි